ආසරය ස්වාමීන් වහන්ස අදත් සුපුරුදු පරිදි සසරින් නිවනට මාතෘකා වැඩතේ 77 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම් සිටින්නේ. මෙම ධර්ම දේශනා මාලාව මෙහෙමුන් ලබන්නේ විචිත්‍ර ධර්ම ගතික කහපොළ ශ්‍රී සද්ධර්ම මහ විහාරය මරදංකල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමය උබේ මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනයේ අරියදස ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාර ආරාධනා කර සිටිනවා. ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මෙම ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චලෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ සෑම සෙනසුරාදා දවසකම ලංකාවේ වේලාවෙන් හවස 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ටත් ලෝකය පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ 77 වෙනි ධර්මදේශනාව සිද්ධ කරන්නට සූදානම්. 77 වෙනි ධර්මදේශනාවේ මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ දපතේ ඇසුරු කරගෙන අවිච්ඡා සූත්‍රය. ඒ සූත්‍රය ඇසුරු කරගෙන දේශනා කරපු දේශනා වල අනේ තුන්වෙනි දේශනාව වෙන්නට ඕනි. මේ සූත්‍රය දේශනා කරන තුන්වෙනි අවස්ථාව. දැන් අපි මේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් කරනවා නම්, මේ සූත්‍රයේ තියෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න හා ඒ සඳහා දීපු උත්තර. භික්ෂුන් වහන්සේ දායුවේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දිරු වෙලා විද්‍යාව උපදවන. අවිද්‍යාව දුරු කළා විද්‍යාව උපදීම සඳහා යම් එකම ධර්මයක් නැසීමෙන් ඒ කාර්ය කරන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මහණ ඔව් එවැනි එකක් තියෙනවා. යම් ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු කළා විද්‍යාව උපදවන්න පුළුවන්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ යම් සුරු වෙලා විද්‍යාව උපදවන්න පුළුවන් ඒකම ධර්මය මොකක්ද? මහණ යමෙක් යම් ධර්මයක් නැසලා අවිද්‍යාව දුරු කළා විද්‍යාව උපදවනවා නම් ඒ සඳහා නැසිය යුතු විනාශ කළ යුතු ධර්මය තමයි අවිද්‍යාව. කට අවිද්‍යාව තමයි නසන්න තියෙන්නේ, අවිද්‍යාව තමයි විනාශ කරන්න තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙනවා, අවිද්‍යාව අවසන් වෙනවා. ඊට පස්සේ නැවත අහනවා මේ භික්ෂුන් වහන්සේ ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ මොන ආකාරයට දන්න මොන ආකාරයට දකින පුච්චලයාගේද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ? මොන විදියට දකින්න? මොන විදියට දන්න?
Pucchale agida avidyava durvela vidyava upadin. Bikshun nahase ekata thamai me sutre deshana kale. Kohomada avidyava duru karala vidyava upadavanne kohomada. Agatan mahanse pahadili karanawa. Ne api piribandha deshana pasugiya deshana deka katiyenawa. Ya deke kiri kotasa kiyanne. Adasya desana karanda tiyenne divaha rasaya piribandhavat kayaha pahasa piribandhavat ekena sharireha sharire ganna pahasa piribandhavat manasaha aramuna piribandhavat kiyana me karunu haya piribandhavai ada vistara karanne gandaya piribandhava sita Tungkarun ekattu esparsya, esparsya nissa vindimi sita, pranitya vasen, dukkasen. Api pasugiya satiya avasan kalatana me kiyanne. Anitya vasen, dukkasen, roga vasen, tamange novana deyak vasen, nesena deyak vasen, ha sunnya vasen, ha anatma vasen. Danna Rasaya piribandhava nivaradiva danaganna nivaradiva dakaganna. E deka nisa upadina sita piribandhava nivaradiva danaganna nivaradiva dakaganna. E tun karuna ekatu sparsha sparsha piribandhava nivaradiva danaganna nivaradiva dakaganna. Sparsha nisa vindina vedanawa piribandhava nivaradiva danaganna dakaganna. Karena dekagi, terkohamada nivaradiva danaganni dekaganni, anitya vasen danaganna anitya vasen dekaganni, dukkha vasen danaganna dukkha vasen dekaganni, roga vasen danaganna roga vasen dekaganni, tamange novana deyak vasen danaganna tamange novana deyak vasen dekaganni, nesena deyak vasen danaganna Nasional dayak vasen dekaganti. Sunnya vasen danaganna sunnya vasen danaganna anatma vasen dekaganti. Menna me vidyata danaganna dakina yam kisi kenek edda ya avidyava duru karanawa vidyava upadawana. Yanne wadai Ada avidya wakne avidya wawasan wela avidya wapadawana. Dan diba gana maka dekiyani niveradiva danaganna niveradiva dekagan. Anitya wasin danaganna anitya wasin dekagan. Dan diwe tanitya tawiyak tiyana eka habai me Diva hadand, diva piliela karan, diva kwasen hadanna piliela karanna, upakara vecha moola dharmayai anitya tiyenne, anitya dakinda puluwan, anitya danagannone dakagannone e diva nemati, e dharmaya piliela karanna sakas karanna idiripat vecha moola dharmaya, etanai Anitya tiyenne. Etanai duk tiyenne. Etanai roga tiyenne. Etanai tamange novana deyak bawa tiyenne. Nesana deyak bawa tiyenne. Etana. Ekeni diva nemati dharmaya hadanna vecha moola dharmaya thulai. Shunya de tiyenne. Etana. Anatma swabhavaya tiyenne. Etana. Enang. Diva kiyala api katha karata
ඒ දිව කියන ඒ ස්වභාවය නිර්මාණය කරන්න ඉදිරිපත් වෙච්ච මූල ධර්මයයි. ඒ තුළ තමයි මේ නිවැරදි. ඒතර නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කියන්නේ ඒ දිව නැමැති ස්වභාවය නිර්මාණය කරන්න ඉදිරිපත් වෙච්ච මූල ධර්මය පිළිබඳවයි. නිවැරදිව දැනගන්න, නිවැරදිව දිව නැමැති ස්වභාවය නිර්මාණය කරන්න ඉදිරිපත් වෙච්ච මූල ධර්මය තමයි සුද්දාෂ්ටක කලාපය. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් එතන තියෙනවා. ඒ සුද්දාෂ්ට සතර මහා ධාතේව සුද්දාෂ්ටක කලාපේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. මොකද අපි දිව කියලා කතා කළාට එහෙම එකක් පරමාර්ථ වශයෙන් විභාග කළාම දිවක් දකින්න හම්බෙන්නේ නැහැ. දිව සකස් කරපු මූල ධර්මයයි අපිට දකින්න වෙන්නේ. ඒ කියන්නේ සත්‍ය සොයාගෙන යන කෙනෙකුට, සත්‍ය ගවේෂණයේ යෙදෙන කෙනෙකුට ඒ දිව කියන ධර්මතාවය සකස් කරන්න, පිළියෙල කරන්න ඉදිරිපත් වෙච්ච මූල ධර්මය. එතනින් තමයි පටන් ගන්න ඕනේ අපි. ඒ දිව කියන එක දිලා තියෙන සම්මුති නම. ඒතොර පරමාර්ථය තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා නිවැරදි වර්ථය තියෙනවා. ඒ කියන්නේ දිව නැමැති ධර්මතාවය පිළියෙල කරන්ඩ මූල වෙච්ච ධර්මතාවය සුද්දාෂ්ටක කලාපය. අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. ඒ එතන අනිත්‍ය තියෙනවා. ඒක ඉපද බින්දින නිසා. කොච්චර වෙලාවකින්ද? කොච්චර කාලයකින්ද? චිතක්ෂණ 17කට වඩා ආයු කාලයක් ගන්න බැරි ස්වභාවයක් එතන තියෙනවා. චිතක්ෂණ 17. තර චිතක්ෂණ 17 කියන එකත් දැන් ඔයත් දන්නවා. තත්ත්වයක් ලක්ෂරව පිටතට අඩු කාලයක්. ඒක අතීත භවංග භවංග චලන භවංග පච්ඡේද පංචත්තාවර්ජන අදන් ජීව විඥාන අතොර සම්පරිච්ඡන සම්තිරණ වත්තපන ජවන් හතයි තදාරම් මරද ඔය එක ක්ෂණයක් පාසා ඔය 17 අතිශය වේගයක් තියෙන. ඒ ගත වෙන කාලය තමයි චිතක්ෂණ 17 කියන්නේ. තමයි තප්පරය ලක්ෂයකට බෙදුවත් ওই 17ට ගත වෙන්නේ ඊටතර අඩු කාලයක්. ওই 17ට. එතනෙ සිතක් හටගන්න කරුණු 17ක් තියෙනවා මෙතන. ඒක තමයි රූපේ කාශය. ඒතර සිතක් හටගන්න යන ওই 17න් එකයි. රූපේ කාශය තමයි චිතක්ෂණ 17 කියලා කියන්නේ. එහෙනම් දොරයයි චතරධාතු හේව සුද්දාෂ්ට කලාපේ උනොන්ට ප්‍රත්‍ය පටවිධාතු ඉපද බින්දින්නේ ආපදාතු ඉපද බින්දින්න දිවක් ඉපද බින්දින්නේ දිවක් හටගෙන නැසෙන්නේ නැහැ. ඒ ධර්මතාවයේ තියෙන්නේ මේ නිවැරදි ධර්මතාවයේ තියෙන්නේ පරමාර්ථය. පටවි ධාතු ඉපද බින්දෙනවා, ආපෝ ධාතු ඉපද බින්දෙනවා, තේජ ධාතු ඉපද බින්දෙනවා, වායෝ ධාතු ඉපද බින්දෙනවා. ඔය ධර්මතා හතර ඉපදෙනවා, බින්දෙනවා, ඉපදෙනවා, බින්දෙනවා. හැබැයි උනොන්ට ප්‍රත්‍ය. යනවා තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. අනිතන තමයි අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. දිවේ නෙමෙයි. දිවේ අනිත්‍ය නැහැ. ඒකේ තනිත්‍ය තියෙනවා. ඉතින් මරුණට පස්සේ ඔක පොළොවට පස්සෙලා එතකොට කිය අනිත්‍යයි කියලා. නැහැ. ඒ අනිත්‍ය දර්ශනය නිවන් දකින්න තරම් ප්‍රමාණවත් වෙන්නේ. නිවන් දකින්න ප්‍රමාණවත් වෙන්නේ මේ යථා ස්වභාවය අවබෝධයෙන්. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. නිවැරදිව දැනගන්න. අපි දන්නවා අපි මරුණට පස්සේ මේ දිව කියන ස්වභාවය නෙමේ. ඒ අකරණ සෝරි පොළොට පස්සෙලා යනවා. අනිත්‍ය කියන්නේ ඒක අපි දන්නා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. ඒ කියන්නේ නාම රූප දෙකේ අනිත්‍ය. ඒතකොට රූපේ කියන්නේ සතර මහා ධාතු. ඒතකොට ධාතුන්ගේ අනිත්‍යයි කියන්නේ. නාම රූප දෙකේ අනිත්‍යයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකෙන් මේ කතා කරන්නේ රූපේ ගැන. රූපේ අනිත්‍යයි. ඒතකොට රූපේ කියන්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයට තමයි රූප කියන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාවට ආයශිත චිතක්ෂණ 17.
චිත්තක්ෂණ 17 කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවොත් ඊටතර කෙටි කාලෙ. අයන්න එතන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කියනවා. එහෙනම් දිව කෙනෙක් අයින් කරන්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. පරමාර්ථය දකින්න. මේ පරමාර්ථය ඇහැට පේන්නේ. මනසට පේන මනසට. මනසට පේනවා. දෙකට උදාහරණය තමයි වාතය අපට පේන්නේ. වාතය මනසින් අරමුණු කරන්න. වාතය දැర్శණය වෙන්නේ. විදුලිය ඇහැට දැర్శණය වෙන්නේ. එතන විදුලිය ඇද්ද නැද්ද කියලා අර එකට අවශ්‍ය කරන උපකරණ චෙස්ට් එකක් එහෙම තියලා බලුවොත් ඒකේ බල්බ් එක පත් වෙනවා. ඒත් අපි දන්නවා මෙතන විදුලි බලය තියෙනවා කියලා. ඒතුලින් දැනගන්න. නැත්තම් බල්බ් එක පත් වෙනකොට අපි දැනගන්නවා මේ වයර් එක දිගේ විදුලිය තියෙනවා කියලා. ඒකට ඒක දැනගන්නේ මානසික. හැට පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හැට පේන්නේ නැහැ. මේ මනසට අරමුණු කරන්න පුළුවන්. මෙන්න මේකයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. නිවැරදිව සිද්ධාන්තය මේකයි කියලා මනසින් අරමුණු කරන්න. අනිත්‍ය දකින්නේ. එහෙනම් අනිත්‍යයක් තියෙනවා. ඔව්. අන්න ඒක තමයි මනසට අසු කරගන්න ඕනේ. ඒක ප්‍රයෝජනවත් වෙන මොකද? එතකොට තමයි තේරෙන්නේ අයියෝ මේ මොකක්ද මේ? මේකෙන් ඇති මට ප්‍රයෝජනේ මොකක්ද මේ? ඇති වෙනසනේ නැති වෙන, හටගනසනේ බිඳෙන, උපදිනසනේ අතුරු දහන් වෙන. අනේ චන්දරාගේ අයින් වෙන්න අයින් කරන්න පුළුවන්, අයින් කරන්නේ අයින් වෙන්නේ ඒ ආකාරයට දැర్శණේ වුණොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රශ්නේ විරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. අනිත්‍ය වශයෙන් දැනගන්න, අනිත්‍ය වශයෙන් දැකගන්න. දෙකයි ති දුකට. ඒ දුකටයි ති කියන්නේ. ඔක රැකගන්න නිරන්තරයෙන් මනසට වදයක් දෙන. ආරක්ෂා කරගන්න රැකගන්න වදයක් දෙනවා. ඒක මහ වදයක්. ඔක ආරක්ෂා කර. දිවක් ආරක්ෂා කරන්නේ. සතර මහා ධාතු ආරක්ෂා කරගන්න වදයක්. ඉඩන ස්වභාවය. චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙන හේතුන්ගෙන් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ කම්මචිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය. මේ ප්‍රත්‍යෙන් පස්සෙන ධර්මතාවය. මට අයිති ගන්න ඕනේ. ප්‍රත්‍යෙන් සකස් කරන ධර්මතාවය. හේතු ප්‍රත්‍ය. ඒකට සන්තාප ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දෙවිල්ලක් තියෙනවා. මොකද්ද දිව පිළිබඳව තියෙන දෙවිල්? ඒ රසය හොයන්න කියන්නේ. රසය හොයන්න දෙවිල් කියන මනසට. ඒ රසය හොයන්න කියලා මනසට දෙවිල්ලක් ආවට ඒකට දිවෝනේ. මනසට රසය හොයන්න බෑ. රසය දැනගන්න එක. රසය දැනගන්න දිවෝනේ. ආ එහෙනම් එතකොට දැන් දිව තමයි ඉස්සරහට දාන්නේ. මොකටද? රසය හොයන්න. දැන් එතකොට රසය පිළිබඳව විඳින්නේ දිව නේ සිත තම ජීව විඥාන රසය පිළිබඳව දැනගැනීමේ සිත නේනම් දුක් සරත්ති විපරිණාම ස්වභාවයත් පෙරලන සනස්සනපස පෙරලන දෙක පැත්තකින් ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවය තව පැත්තකින් බැලුවොත් දවතන නාම රූප දෙකක් මේ ක්‍රියාත්මක වෙන්නේ දිවේ ක්‍රියාවට සිතවන සිත නැතුව දිවේ ක්‍රියාව ගෙනියන්න බෑ සිතේ ක්‍රියාව නැවතුනහම මොකද වෙන්නේ? අදිව නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැවතිනවා. මේ යන සිත වනේ. දැන් ඒතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? නාම රූප දෙක ක්‍රියාවක්. පස්සේ නාම මේ දිව කියන්නේ සුද්දෂ්ඨක කලාපේ ක්‍රියාව. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. මේ සත්ත්‍ය නිචීව සත්‍යයක් නෑ පුච්චරේ නෑ. නේ විපරිණාම පෙරලන ශනේ අක්ෂණය පාස. તો නාම රූප දෙකේ ක්‍රියාවයි පෙරලන්නේ. તો නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදන වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති දුක්ඛදෝමනස් උපායාස සම්බවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හෝති. දුක්කදක් හම්බ වෙනවා. ඔකට ඇලුම් කිරීම, ආසය කිරීම, ප්‍රිය කිරීම තුළ දුක්කක් දුක්කදක් හම්බ වෙනවා.
cutta kutne, podda kutne, dukkanda, kanda kene, saleka. Ehem pitin dukkanda. Enang, tetora dukka sendakin. Roge wasi endakin. Abadah dino, ledah dino yo, divi, divi ini mehah dino rasadara mahadah dunni. Ledah dino. Leda bini santara mahadatu. Rogi an taiti, apa taiti ne? Duka taiti, apa aman taiti ne? Anitya taiti, taman taiti ne? Tamangi nawa ne diak. Taiki na tamangi nawa ne diak keti itu taki. Dega tar tamangi kande. Ne. Dega ne tamangi nawa ne diak keti itu taki. Nasi ne diak keti itu taki. Nesin ne itu, cita kesana dah hatai, itu nesina. Hatagana nesina. Upendira bidina, nesina dia. Sunyau dia, sunyau kan his, gati itu dia neau ki. Makat, makat dekan deti. Satra mahadhatun ki kriyan, ne. Kriya wakti no, eti wan eti wan. Priyava sene dharmatavi, maka mehati hadiru siddhavi. Upakari tanu siddhavi. Ekena pratya tanu rupa. Pratya kena upakari. Eta anu hai siddhavi. Karma yamma akari edu upakari karan, e anu hai pavutin. Sita yamma akari edu hasirin, e anu hai pavutin. Sita usna yamma akari edu hasirin, e anu hai pavutin. E suddhastra kalam. Ahara yamma akari edu hasirin, e anu hai pavutin. Itu adalah pratita anu rupa ini. Jadi, enang evi jeta daki. Divak ne. Divak daki nah bin. Divak kela ganata akal diti. Diti. Divak anitya dukkha ha roga tamange novana deyak hetiyata nesana deyak hetiyata asunnya deyak hetiyata anatma deyak hetiyata kohomada diva daki. Diva sunnya deyak hetiyata kohomada daki. Anatma hadir kohomad dakin? Nesana deyak hadir kohomad dakin? Divya dakin de mehema. Divya kiyana eka hadapu moola dharmatave kiyanne. Etakota dakinna puluwan okkoma. Etanai tiyenne. Yatharthaye tiyenne etana. Parama satthaye tiyenne etana. Niveredi kriyawa tiyenne etana. Etana niveredi etana budhurajana wahanse metanedi kiyenawa. Niverediwa danaganna niverediwa dakaganna. Ha. Nih muka dikian ini, baru diwa dana gan, ini baru diwa deka gan dikian. Ikan ini diwa diwa kira dana gan deh. Ini mereka kenapa ikian? Anitya wasing, dukkha wasing, roga wasing. Wasing tena dia wasing, sunnya dia wasing, nanat wasing. Terar kriya wis bahaya daki. Diwa gocer ini bahir rasa. Eke muka dati, nitya sebahaya, ne. Rasa muka dati. Rasa dah rasa, api rasa kaiti tapi sita khadan ma rasa dana gini mi sita kaiti, abai rasa khadan de upakara vichcha de mana dikila kaiti. Ona ma ahara ona ma dia api divye tia sabahave ketana tienne ketana ahara kutne ketana rasa kutne ahara kutne ketana kisi dia kne. Ketana mahadhatungi kriyawa ketana tienne. Aneke anitya ti. Citakshana dahata ipada binden. Eka. Eka duk. E dukkyan. Dukkyan ne. Adi ahare dukkyan ne. Oka nolabinata na apita dukkha in situ. Pranite wa nolabinata ne. Petar dukkha in asoke kanagar. Roge. Ona ma ahare ka roge apti.
roke hadin pus bedin ma kini api ahara bala itu kora pala turu gedi ora ora madai ke hadin kan ne roge tamangi itu rehena tamangi kakni tamangi tamangi na tamanto ona bijirti nasena nasena kene citakshana daha tatule tiwana tiwana sunye sunye kene kriya wakti anatma kene tamagi wasi pautana be ikat hetu pratyam hatagan satra maha dhatu unta pratyavima tulin apata aharaya pennan hena anatma wasi daki e deka nisa upadina sitak e deka nisa upadina sitak e maka jiva vinyani rasa danagenime sitak hadena අමිත මේ කතා කරලා රූපය ගැන දැන් ඒ දෙකම පුච්චරෙන්නේ පුච්චරෙන්නේ මේ දෙක නිසා උපදින දේ ගන්නා නාමය හැටියට සිත කියන්නේ නාම ධර්ම එක අතින් අල්ලන්න බෑ මේ කෙනෙකුට පෙන්වන්නත් බෑ සිතේ ස්වභාවය හැබැයි පෙන්වන්න පුළුවන් තව කෙනෙකුට ඒ ඉරියව් වලින් එහෙම පෙන්වන්න පුළුවන් කතාවෙන් ඇසිරීමේ නැත්නම් සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට හැබැයි සිත පෙන්වන්න බෑ ekasat tapi ini mana kohamat ara divai rasa ini sa sitak hadini hati rasa danagani me sitak e divai rasa nattan e sita hadanna be divai rasa yone sita hada chiva vinyani eke ara 17 nekai etiva neti vena ipada bindena hata gana sanen aturu da ena makadda ti අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවයක් තියෙනවා එතන ඒ ස්වභාවය නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන ප්‍රණීත ආහාර අනුභව කරලා ඒ ප්‍රණීත රසය පිළිබඳව දැනගැනීමේ සිත් හදන්න පීඩනයක් ඇති කරන නේද මනසට ඒකනේ ප්‍රණීත පීඩනයක් ඇති කරන අපේ හේතුන්ගෙන් ඕනේ හදන්න හේතුන්ගෙන් ඕනේ හදන්න. ඒ කියන්නේ දිවත් අර ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් හොඳට තියෙන්න ඕනේ. ප්‍රණීත හොඳට ක්‍රියාකාරී වෙන්න ඕනේ. අර බාහනේ හොඳ ක්‍රියාවෙන් යුක්ත බව අලුත්ෙන් ඒ ක්‍රියාවෙන් යුක්ත බව ඒ තිනකොට ප්‍රණීතව සිතක් හදෙනවා. ඒතර ප්‍රත්‍යයෙන් හැටගන්නේ සිත. හේතු ප්‍රත්‍යයෙන් හැටගන්නේ. Ate divai rasa ini sana sih teh ding. Ipa tinggal tas teh tuh praten teh ding. Ada dukes. Tera enak praten yang sakas sekarang ni. Jiwa binya ni. Bukan nanti ke bidan ya ketika. Maka dah. Nirantara bidan ya ketika rasa bintin, bintin, bintin. Isi tahadan, isi tahadan. Enak mukut kerana deh. මනතරම් ප්‍රණීත වූ ආහාරයක් දිවේ තිබ්බ සිතක දෙන එක විතරයි වෙන්නේ. ඒ දෙ සිත හොයන්නේ බල කරන්නේ මනසට. ඒකට කියන්නේ සන්තාප ස්වභාවය දෙවිල්ලක් හදන. දෙවිල්ලක්, දෙවිල්ලක්. ප්‍රණීත ආහාර හොයාගෙන යන සමහර අය යනවා සතපොම් ගණන් දුර යනවා. හොඳ හොඳ රෙස්ටෝරන්ට් ඒ වගේ හෝටල් හොයාගෙන සතපොම් ගණන් යනවා. දවල් කෑමට එහෙමට යනවා උදේ කෑමට එහෙම යනවා රාත්‍රී ඩිනර් කෑමට එහෙම යනවා ඔව් දල් තියෙනයි සල්ලි තියෙනයි වාහනේ ගත්ත නැග්ගා සතපොම් ගණන් ගිහලා රෑ කෑම කහලෙම මොකද මොනවද හොයන්නේ එන සිත් නේද හොයන්නේ තොර සන්තාප දෙවිල්ලක් තියෙන හැබැයි විපරිණාමය පෙරලනවානේ හට ගන්න සනේ බින්දිනවා ඒ සිත් ඒක නිසා තමයි ඔය සියලු කලකෝලහල වාද විවාද රණ්ඩු තරපණ ගැනීම කරන්නේ
කාමයන් හොයන්නේ වෙන මොකුත් හොයන්නේ ඒ පිළිබඳව ආසාව අතහැරලා තියෙන දෙයක් ආහාරයට ගත්තා කියලා ඒ මනුස්සයා මැරෙන්නේ නේ අර ප්‍රණීත ආහාර අර සතපොම් ගණන් ගිහිල්ලා මේ ප්‍රණීත රසවත් ආහාර වැළඳුවා කියලා ඒ මනුස්සයා නොමැරෙන්නේත් නේ ඒ මනුස්සයා මැරෙනවා දැන් අර සුළු ආහාරයක් මොන හරි නීරස හරි මොන හරි දෙයක් ආහාරයක් ගත්තා කියලා මේ මනුස්සයා නොමැරෙන්නේ නේ ඒ මනුස්සයා මැරෙනවා නේ වැඩි අවශ්‍යයක් ගත කරන සමහර විට අර නීරස ආහාර ගත්ත කෙනා වැඩි හරි කාලයක් ගත කරන්නත් පුළුවන්. ආහාරය ප්‍රත්‍යයයි මේ රූප කලාප වලට නිරන්තරයෙන්. ඒතර අර ප්‍රණීත ආහාර වල තියෙන රසකාරක ද්‍රව්‍යයන් එක එක දේවල් දාලා දේව ශරීරයට අහිත කරවලා ඒක ඉක්මනින් අවශ්‍ය අවසන් වෙන්නත් පුළුවන්. ඒතර අර ප්‍රණීත ආහාර වල රසයේ විඳලා ඒ ජීව විඥාන හැදුව කියලා හිට වැඩි කාලයක් ඉන්න පුළුවන්. එන්නේ ආශය ගෙන්න තියෙන කර්මී රස. ඒකට ප්‍රණීතද නීරසද ආහාර ගත්තේ කියලා එතෙන්දී අදාළ නැහැ. මැරෙනවා. එහෙනම් දුක් ස්වභාවයක් තියෙන්නේ. ඒ විඥානේ. රෝග ස්වභාවයක් තියෙන්නේ. මොකද රෝග ස්වභාවය? ඒ ප්‍රණීත ආහාරයක් අනුභව කරලා ඒ ප්‍රණීත ආකාරයට ආස්වාද විඳින්න බැයි නම් සිත ලෙඩ. සිත ලෙඩ වෙන්නේ. එතකොට සිත එදාර නින්දට යන්නේ බොහොම අපහසුයි. කන්න දෙයක් නැහැ. ඊයා කර්මද නේ ඊයාවන්න පුළුවන්. එහෙම හිත හිත දුකෙන් නින්දට යන්නේ. දිලි ලෙඩ වෙලානි. මොකක්ද ලෙඩ වෙලා තියෙන්නේ? සිත. එන එකයි ති රෝගෙට. තමන්ගේ නොවන දෙයක් එක. දිවයි රසය නිසා හැදුවේ සිත. තමන්ගේ කන්නේ නෙමෙයි ඒ සිත. තමන්ගේ කද්ද? තමන් හදාගත්තේ සිත. නැ දිවයි රසේ නිසා සිත හැදී නැසෙන හටගත් සනේ බිඳෙන ශුන්‍යයි හිස් මොනද හිස් පාත්‍ය ස්වභාවයක් තියෙන සැප ස්වභාවයෙන් හිස් ඒ ඇතිවන සනේ නැති වෙනවා තොර දැන් මම කියන ස්වභාවයෙන් හිස් මගේ කියන ස්වභාවයෙන් හිස් ඒ මම කියලා කියන්නේ මගේ කියලා දෙකුත් නෑ මට අයිති දෙකුත් නෑ ඒ සෑම ස්වභාවයකම හිස් ඒක ශුන්‍යයි අනාත්මයි අනාත්මයි කියන්නේ තමාගේ වස්සේ පවත්න්න බෑ තමාගේ කැමැත්ත හැටියට පවත්න්න බෑ ඒ තමයි අනාත්මය ඒ සිත තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ප්‍රත්‍යයට අනුවදී උපකරණ එන අනාත්මයි ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය ඒක නාම ධර්මයක් ස්පර්ශය නාම ධර්මය විඥානය නාම ධර්මය සුව විඥානය නාම ධර්මය ජීව ස්පර්ශය ජීව සම්පස් එක නාම ධර්මය ඒ සිතේ ප්‍රභේදය එකයි නාම ධර්මය කියන්නේ ඒක හටගත්ත සනේ බින්දෙන විඥානයත් එක්කම හටගන්න සනේ බින්දෙන එතන තුන් කරුණ එක සුව රහස්‍ය සිත සනේ ස්පර්ශය කරුණ තුන එකතු ස්පර්ශය. සිතත් එක්කම තමයි ඒක තියෙන්නේ. ස්පර්ශය. අනිත්‍යයි. ඒ චිත්තක්ෂණයත් ඉපදෙන්නේ. දුකයි. දුකයි කියන්නේ අනිත්‍ය නම් දුකයි. හටගනසනේ නැති වෙනවා නම් දුකයි. රෝග. ඊට මං කිව්ව එක හරියට ස්පර්ශය ලබන්න බැරි වුණොත් දුකයි. රෝග. තමන්ගේ එකක් නෙමෙයි. සිතේ ප්‍රභේදයක් චිව විඥානය රස දැනගෙන මේ සිත ඒක ප්‍රභේදයක් මගේ එකක් නෙමෙයි ඔව් තමන්ගේ එකක් නෙමෙයි ඒ සිතේ ප්‍රභේදයක් ඒ සිත හැදුවේ නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ ඒ කියන්නේ රසය දිවේ තියනකම් තියන්න ඕනේ ස්පර්ශය ගන්න නැතුව ගන්න බාහිරින් තියනකම් ඒ ජීව සම්පස්සේ සිද්ධ වෙන්නේ නැහැ ජීව සම්පස්සේ වේදන තොර තමන්ගේ නොවන දෙයක් හැටිය. තොර නැසෙනවා. චිතාක්ෂණ නැසෙයි. මට අයිති කියලා ගන්න බෑ. තමාගේ වශයේ පවත්න්න බෑ. ඒකයි අනාත්මයි කියන්නේ. තමාගේ වශයේ පවත්න්න බෑ. තමට ඕන විදිහට පවත්න්න බෑ. ප්‍රත්‍යයට අනුරූපව. ඒ ආහාරයේ තියෙන දෙයම් ප්‍රණීත බවක් ඒ අනුව තමයි සිත හැදෙන්නේ. තොර ස්පර්ශය ඒ අනුව ස්පර්ශය. විඳීමේ සිට
ඒ අනුව විඳීමේ සිත. ජීව සම්පස්ජ වේදනා. ඒතර වේදනාව මොකද්ද තියෙන්නේ? නිත්‍ය ස්වභාවය නේ. විඥානතර විඥානයේ චිතක්ෂණයයි ස්පර්ශයේ චිතක්ෂණයයි විඳීමේ සිත සිතේ ප්‍රවේ ඒකට චිතක්ෂණයයි. ඒ සිත රැඳෙන්න බෑ. එක චිතක්ෂණයයි යගේ ආශ රැඳීම තියෙන්නේ එක චිතක්ෂණයයි. ඒ අනේ තන අනිත්‍ය තියෙන්නේ. අනිත්‍ය තියෙන්නේ තන. දුක්ඛ ස්වභාවය තියෙන්නේ තන. ඒ වේදනාව හේවත් විඳීම හේවත් විඳනය ඇතිවෙනසෙනි නැතිවෙනසෙනි නිසා දුක්ඛයි. ඔබ ඉන්සිත ආකාරයට ලබා ගන්න බැරි වුණා නම් සිත ලෙඩ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ කවස්තාව දේශනා කරේ. කය ලෙඩ වුණාට කමන්නේ සිත ලෙඩ කරගන්න එපා. කය ලෙඩ වෙන එක, කය බිඳින එක, කය පළුදු වෙන එක, ශරීරය බිඳින එකක්, පළුදු වෙන එකක්, ලෙඩ වෙන එකක්, විනාශ වෙන එක. හැබැයි ඒක ඔය විනාශ වෙච්චා වේ, ඒක කැඩිච්චා වේ, ඒක බිඳිච්චා වේ, ඒක ලෙඩ වුණා වේ. හැබැයි සිතනල් ලෙඩ කරගන්න එපා. ඒ රෝගයත් එක්ක තමයි ඊගා භවයට යන්නේ. මොකද ලෙඩේ තමයි. ඒකට රෝග. දැන් හරියට ඒ විඳීම විඳින්න බැරි වුණා නම් එතන ඇති වෙන්නේ දේශයක්. නැතර දේශයත් ඒ ලෙඩෙත් එක්ක තමයි ඊගා භවයට යන්නේ. දේශයත් එක්ක පැටලිච්ච මනස. නැද්ද කියලා බලන්න. ඒ රසය පිළිබඳව හරියටම විඳීමේ සිතක් හදාගන්න බැරි වුණා නම් එදා රාත්‍රියේ නිින්දට යන්නේ අමනාප නිින්දට යන්නේ අකමැත්තෙන් නිින්දට යන්නේ. එතකොට ඇයි අර විඳීමේ සිත හරියාකාරව හදාගන්න බැරි වුණා? දැන් රැක් නිදාගෙන කල්පනා කරනවා දවලුත් හරියට මොනවාක්වත් හම්බුන්නේ නැහැ, උදේත් හරියට මොනවාක්වත් හම්බුන්නේ නැහැ, කන්න ඊයේත් නැහැ හරියට කන්න. දැන් ඔම හිත හිත මේ රැත් මහා බලන්න හරියට මොනවාක්වත් නැහැ නේ, මේ මොනවද මේ තිබ්බ? මේ වේදනා සහගත සිතෙන් දුක්කම දුක්ක දෝමනස්යන්ගෙන් යුක්ත සිතෙන් නෙමෙයිද නින්දට යන්නේ? දැන් නින්දේදී මලොත් මොකද වෙන්නේ? ආදේශේ අරමුණු කළාමයි නිදාගත්තේ, ඒ අරමුණම තමයි ගන්න වෙන්නේ. ඒක දේශ සාගත සිතකින් යහපත් ප්‍රතිසන්දියක් හම්බෙන්නේ නැහැ. අයහපත් ප්‍රතිසන්දියක් නේ හම්බෙන්නේ. එහෙනම් තමන්ගේ නවන්න, තමන්ගේ එකක් නෙමෙයි ඒ විදීමේ සිත. ප්‍රත්‍යයට අනුරූප ප්‍රත්‍යයෙන් සකස් වන හේතු ප්‍රත්‍යයෙන් හැදු දිව රසය දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශ ස්පර්ශය නිසා විඳීමේ සිත. අන්න එහෙමයි නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. විඥාන ස්පර්ශ වේදන නාම ධර්ම තුනයි, චිතක්ෂණ තුනයි, රූප ධර්ම දෙකයි, 17ව දෙකයි. දිවයි රසය රූප ධර්ම දෙකයි, 17ව දෙකයි. සිත ස්පර්ශය හා වේදනා චිතක්ෂණ තුනයි, නාම ධර්ම තුනයි. නැ කවුද ඒතොර තමන්ගේ එකද? මේ තමයි තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියන්නේ. නැසෙන දෙයක්. හට ගන්න සනේ බින්දෙන. শূন্য. শূন্য කියන්නේ මම කියන ස්වභාවයෙන් හිස්. නিত্য ස්වභාවයෙන් හිස්. සැප කියන ස්වභාවයෙන් හිස්. ආත්ම ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස්. මට අයිති කියන ස්වභාවයෙන් හිස්. තමයි শূন্য. අනා තමගේ වශයෙන් නෙමෙයි ක්‍රියාවක් ගියේ. විඳීම කියන තැනට දිවෙන් පටන් අරගෙන විඳීම කියන තැනට ගියේ ක්‍රියාවක්. දිවෙත් ක්‍රියාවක්, දිවේ නෙමෙයි සුද්දාෂ්ටක කලාපි, ආහාරෙත් නෙමෙයි සුද්දාෂ්ටක කලාපි, දෙක නිසා හදපු සිත ආයතන ක්‍රියාවක්, සිතේ ක්‍රියාවක්. ස්පර්ශයේ සිතේම ප්‍රවේදයක්, ස්පර්ශයේ ස්පර්ශයේ ක්‍රියාවක්, ස්පර්ශ ප්‍රත්‍ය විඳීමේ සිත විඳීමේ ක්‍රියාවක්. ක්‍රියා තුනක ක්‍රියාවක් තියෙනවා, රූප ධර්ම දෙකක ක්‍රියාවක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් අන්න ඒතොර බුදුරජාණන් වහන්සේ අර
Da itu ada vidya upadena ni. Avidya duru ena. Ai avidya duru ena. Vidya upadena. Avidya duru enne mama mage matayiti mage aathmaya kiyala nam mechchara kal hitaagene hiti siyalu ditti bidena. Ditti bidena kiyanne danagatta mama ne. Mage kiyala ganna kisi deyak ne. Anitya sabhavayak tiyena, dukkha sabhavayak tiyena, roga sabhavayak tiyena, tamange novana sabhavayak tiyena, nasena sabhavayak tiyena, shunya sabhavayak tiyena, anatma sabhavayak tiyena. E tiyene nama roopa deyi. Anna, etakota avidyawa duru wenawa vidyawa upadina. Ena ekama dharmayak nasimen avidyawa duru wela vidyawa upadi. හැබැයි මේ විදිහට දැනගන්න මේ විදිහට දැක ගන්න. නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන දෙයක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය වූ දෙයක් වශයෙන් හා අනාත්ම දෙයක් වශයෙන්. අනාත්ම වශයෙන්. එහෙනම් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන එතනට සිත ගන්න. එතකොට අවිද්‍යාව Nevagat tekak. Dan tawai hanit teka kaya. Dan kaya. Dan kondir dan kaya ne. Apki dan kaya gana kata akran ni. Dharma desana hati hati ni dharma desana ikan. Sun taksa ni usi. Kaya kena mi sabahavi. Mula dharmi. Mi kaya kena sabahavi. Sakas karapu mula dharmi mokad. Mekai yam kota sakede, ikani keslom niya dat samas nahara eta londa waku gada me ona maika kela sema sotu kandulu dahariya le sere me ona madia gato sudas teka kalap ya kota nati satara maha dahaton ge kriya wakti satara maha dahaton ge kriya wakti ane eta nati nyani tiasa bahati. Sarire anistya sabhavaya. Sarire anistya dakinne sammuti loke. Aya menna mehema namak yatuwa hitiya den eya parlawa giya. Eya bhava prapta una. Anithyai ne. Da api purudu vela thiyenne ehemane anithyai kiyanne. Oka pramanavat wenna meka pilibandawa chandaragayen karanna. මේ කය පිළිබඳව තියෙන චන්ද්‍රාගය අයින් කරන්න ඒ ස්වභාවය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ ස්වභාවය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය සකස් කරපු මූල ධර්මතාවය. ඒ මොකක්ද? සතර මහා ධාතු හේවත් සුද්ධාෂ්ටක කලාපය තමයි කෙස් හැදුවේ. ලොම් හැදුවේ, නිය හැදුවේ. Dat hedwi, sammas nahara hedwi, etaloda hedwi, wakugalu hedwi, akmava hedwi, miskela sema sotu kandulu dahariya lesara, misyala hedwi, hadapu mula dharmaya tamai satara maha dhatu eva suddha anitana yanityati. Anne suddhashtaka kalapa yanityati. Enang අපි දකින්න ඕනේ මොකක්ද එතකොට? ඒ සියලුම කොටස් සතර මහා ධාතුන්ට අයිති කියන සිතුවිල්ල ඇතුව අනිත්‍ය දකින්න උත්සාහ ගන්න. එතකොට කයේ අනිත්‍යයක් අයක් නැහෙනේ. ශරීරයක් නැහැ. එතකොට තියන්නේ කොටස් ටික එකතුවටනේ කය කියන වචනය දාගත්තේ. ශරීරය කියන වචනය දාගත්තේ ওই කොටස් ටික එකතුවට. 20යි 12යි 32යි 4යි 9යි 32ට නේ ඔය දාගත්තේ. Patavi, visai, apo, dolahai, tejo, hatarai, vayo, hayai. Dan budra jana sepehadiri ho penno ne kaya ho sari reke ne ke mahani ne menne me hatarai te ne. Eka avbodha karana tamai visad dunne pariksa kalla balan. Oka tada gati ne uttai. E visai. Arka elena gati ne uttai dolaha. Kela sema sotu. Ewa elena gati ne uttai. Okay.
කෙල සෙම සොටු කඳුළු නැහැ. උණුසුම පුච්චලේ නැහැ නේ මේ බාහිරක් තියෙන උණුසුම. ඒතර වායෝ පුච්චලේ නැහැ. ඉතින් මේ බාහිරක් තියෙනවා. තද ගතිය මේ බාහිරක් තියෙන. අභ්‍යන්තරේ තියෙන. දැන් පැහැදිලි. ඉතර පට ව්‍යාපත්‍ච ශක්තින් හතරයි. අන්නේ ශක්තින් හතරේ ආවිෂය හොයාගන්න. එතකොට අනිත්‍ය පේනවා. ඒ ශක්තින් හතරේ හතයි. අන්න එතනයි අනිත්‍යය තියෙන්නේ. චිතක්ෂණ 17යි. එතකොට චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. ඉපද බින්දිනවා. අන්න එතනයි අනිත්‍යය තියෙන්නේ. ඇති වෙනා නැති වෙනා ඇති වෙනා නැති වෙනා හටගන ශණයෙන් අතුරු දහන. ඉපදෙනවා බින්දෙනවා. අපි එතන මේ ස්ථිර පවතිනවා කියලා. පවතින තත්පරය ලක්ෂයකට බෙදුවා ඊටත් වඩා කෙටි කාලයක් තුළ තමයි පවතින්නේ. ඒකත් ගන්න. දැන් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒක ක්‍රියාවක කොහොමද නැවත්මක් වෙන්නේ? නැවතීමක් තියනවද ක්‍රියාවක? දැන් උදාහරණයක් ගත්තොත් අපි මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා. එතන මැෂින් එක ක්‍රියාත්මක වෙනවා නම් එතන නැවතීමක් තියනවද? නෑ. අහේන ඒක තමයි මේ කය සිද්ධ වෙන්නේ. හැබැයි අපි කියනනේ මේ තියෙන දෙයක් හැටියට. මේ ඇති කනති වෙන ASCII වචනති ඒකට කියන්නේ අනවබෝධය. ඒකට කියන්නේ මෝහය. ඒ තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. විද්‍යාව උපදවන්න ඕනේ. එහෙනම් නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. ඒතර අනිත්‍ය වශයෙන් දකින්න කියන. ඒතර කය අනිත්‍ය දකින්නේ කොහොමද? කයක් තියෙන්න එපා. කය අනිත්‍ය දකින්න. සුද්දාෂ්ඨ කලාපය අනිත්‍ය දකින්නේ. ඒ ධර්මතා හතර වුණොන්ට ප්‍රත්‍යව ඇතිව නැති වෙනවා. ඇතිව නැති සැසනාවත් ප්‍රත්‍යයි අටගණසනේ නැති වෙනවා. ක්‍රියාවක්. අර ක්‍රියාවක නැවැත්මක් නැහැ. එහෙනම් ඒක තමයි ආත්ම වශයෙන් ගන්න බෑ කියන්නේ. ආත්මය කියන්නේ තියෙන දෙයක්. පවතින දෙයක්. ඒක පවතින තියෙනවද? නැහැ ක්‍රියාවක්. ඉතින් ක්‍රියාවක් කොහමද ආත්ම වශයෙන් දන්නේ? එහෙනම් ඒ සුද්දාෂ්ඨක කලාපේ ක්‍රියාවයි තියෙන්නේ. එතන තියෙන අනිත්‍ය. දුක තියෙන්නේ එතන. ඒ ශ්‍රාපේ අකේශ්‍රමණිය දත් සම්මස්නහර කියන ඔසිරු දෙ කෙලසමසට කඳුළු දහඩිය ලේසරව කියන ඔසිරු දෙ තුල දුක් ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. සියලු දේ රැක ගන්න නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරන ආරක්ෂා කර ගන්න රැක ගන්න පරිස්සම් කර ගන්න නැත්නම් මනසට පීඩනයක් ඇති කරන්නේ ඔක පරිස්සම් කර ගන්න රැක ගන්න ඇති කරන හේතු ප්‍රත්‍යයෙන් ඕනේ හද කොච්චර රැක ගන්න කි සුනේ හදන්න බෑ තියන්න බෑ ඒ කියන්නේ ක්‍රියාවට ඉඩ දෙන්න බෑ හේතු සකස් වෙන්න ඕනේ ක්‍රියාවට හේතු ප්‍රත්‍ය සංකතයි සන්තාප දෙවිල්ලක් හදනවා නිරන්තරයෙන් දෙවිල්ලක් හදයි මොකටද පහස හොයන්න පහස හොයන්න නැද්ද ඔකයන් පහස නෙමෙයිද හොයන්නේ පහස හොයන්න මනසට දෙනවනේ දෙවිල්ල දෙවිල්ලෙන්නේ මනසට කය ඉස්සරහට දාලා පහස හොයන්න හැබැයි විපරිණාමයි පෙරලනවා ශනේයි ශනේ පෙරලනවා අනිත් එක කය පැවැත්ම ගෙනියන්න බෑ සිත නැත්තම්. يعني මේ සුද්දාෂ්ටක කලාපේ يعني කෙස්ලොම් නියද සම්මස්නහර කෙලසමසට කඳුළු දහඩිය ලේසරව උණුසුම වායු මේ හතරේ ක්‍රියාව ගෙනියන්න පුළුවන්ද? ආ බෑ. ක්‍රියාව ගෙනියන්න බෑ. ඒ ක්‍රියාව ගෙනියන්න නම් සිත නැතුව ඒ ක්‍රියාව ගෙනියන්න නේ දසිත වෙන මාකර ආරමුණක් අරගෙන ප්‍රතිසන්දිය කදාගත්ත ගම මේක අවසන් එතන ඉවරයි එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත තැන දන්නවා ආයතන හය පහල කරා
ස්පර්ශ හයක් සිද්ධ කරා, විදීම් හයක් දුන්නා, ඇලීම් හයක් ඇති කරා, උපාදාන හතරක් පින්පව්හ ධ්‍යාන වශයෙන් ඒ අනුව භවයක් හැදුවා, පහල කරා ජාති, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුපායස සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. ඔන්න හැදුවා, ඔන්න හදපු හැටි. එතකොට එහෙනම් දුක් රෝග මේකේ පිටින් රෝගයක් අපේ ස්පිරිතාලේ බෝඩ් එකක් ගහලා තියෙන කායික රෝග කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. කයක් තියෙන පෙරෝගෙද, ශරීරයක් තියෙන පෙරෝගෙද, සුද්දාෂ්ට කලාපේ වෙනසක් ඇති කරාම ලෙඩ. සතර මහා ධාතුන්ගෙන් එකක් වෙනස් වෙච්ච ගමන් ලෙඩ, අඩු හෝ වැඩි දෙකම ලෙඩ. පට විධාතු අඩු වුණත් වැඩි වුණත් ලෙඩ, ආපෝ ධාතු අඩු වුණත් වැඩි වුණත් ලෙඩ, උණුසුම අඩු වුණත් වැඩි වුණත් ලෙඩ, වාතාවර උණුසුම වැඩි වුණහම උණ, ආපෝ ධාතු වැඩි වුණහම සේම, පටවි ධාතු වැඩි වුණාම ගල් වෙලා ඇඟිලි දිගාරින්නේ, අතපය නවන්න බෑ, හන්දි නවන්න බෑ, ගල් වෙලා. දැන් ඒතොර ශරීරෙ ලෙඩක්ද තියෙන්නේ? සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතුන්ගේ ලෙඩක්ද තියෙන්නේ? වෙනස ඇතිකලේ සතර මහා ධාතු. මේක කය ලෙඩද? තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ එකක් නෙමෙයි ඔක. තමන් මොන කොටසද තමන්ටයි? කෙස් තමන්ගේ කිව්වොත් එහෙනම් ඉදෙන්නේ කවදාද? සුදු වෙන්නේ කවද? හැලෙන්නෙත් නෑ, පුපුරන්නෙත් නෑ, පාට වෙනස් වෙන්නෙත් නෑ. එහෙම වෙනවනේ. ඒකයි තමන්ගේ නවන දෙයක් හැටියට දකින්න කියන්නේ. නියද? තමන්ගේ නවන දෙයක් කැඩෙනවා, ඇද වෙනවා, හැලෙනවා. ඒක තමන්ගේ නිකන් නෙමෙයි. තමන්ගේ කන්න එහෙම වෙන්න බෑ. තමන්ගේ නවන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක් නැසෙනවා සෑම මොහොතකම චිත්තක්ෂණ 17යි. 17ක් තුල ඇතිව නැති වෙනවා නැසෙන දෙයක් හැටියට දකින්න. ශුන්‍ය දෙයක් හැටියට දකින්න. හිස් මම කියන ස්වභාවයෙන් හිස්. ශරීරය මගේ කිව්වට මගේ කන්න නෙමෙයි. ඒතර මගේ කියන ස්වභාවයෙන් හිස්. එනික සපයික සප ස්වභාවයෙන් ඒ දුක්ක ස්වභාවයක් තියෙනවා. දුක්කක පැවැත්මක් තියෙනවා. එදේන සප ස්වභාවයක් වෙයි තියෙනවා. ආත්ම ස්වභාවයක් වෙයි තියෙනවා. ප්‍රත්‍යයට අනුරූපවනේ හදන්නේ. උපකාරයට අනුරූපව. කර්මය ඉදිරිපත් වෙන්නේ යම් ආකාරයකද ඒ අනුව තමයි හදන්නේ මේක. කැන්සර් හදනවා, පිළිකා හදනවා. එතකොට වෙන වෙන විවිධ නිදන්ගත රෝග ඒ පෙර භවෙන් අරගෙන හැමෝටම මේ ආකාරයේ අසනීපනේ. බයි පාස් හැම කෙනාගේම දුර්වල නැහැ. සමහර කෙනෙක්ගේ දුර්වලයි. සමහර කෙනෙක්ගේ හොඳයි. ඒතොර ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි. අපට ඕන විදිහට තියෙන. නෑ. ප්‍රත්‍යයට අනුරූපයි. එතම අනාත්මයි කියේ. එහෙනම් ඒතොර කයක් දැකින්න කය කියන සිතුවිලි ලයින් කරන්න. ඒසිත මකන්න ඒසිත අයින් කරන්න ඒසිත ඉවත් කරන්න. නිවැරදි තැනට ගන්න සිත. නිවැරදිව සිදුවෙන ක්‍රියාව තුළට සිත ගන්න. බාහිර පහස. ඒක සතර මහා ධාතුන්ටයි අපටයි තියෙන්නේ. කමන්ටයි තියෙන්නේ. සතර මහා ධාතුන්ටයි තියෙක බාහිර පහස සීත උෂ්ණ. ඒක ප්‍රත්‍යයෙන් උප සකස් වෙන ධර්මතාවය. හේතු ප්‍රත්‍යය. එතන තියෙන පරිසරය අනුව එතන සීතලයි. අපි දන්න මේ වෙලාව ඕස්ට්‍රේලියාව මේ කාලේ වෙනකොට ඕස්ට්‍රේලියාව අධික සීතලයි. මෙහි රස්නේ. එතකොට ඒ තියෙන පරිසරය අනුව තමයි. ඒතර හැමෝටම එක වෙන්නේ බෑ. එහෙනම් ඒතර බාහිර පහස සීත උෂ්ණ දෙක හේතු ප්‍රත්‍යයට අනුව හැදෙන. එතකොට
එනං හැබැයි ඉපද බින්දෙනු. චිතක්ෂණ 17යි ආශි. චිතක්ෂණ 17 තුළ ඇතිව නැති වෙන. ඇතිවෙනවා ඇතිවෙනසනෙන් නැති වෙන. ඇතිවෙනවා ඇතිවෙනසනෙන් නැති වෙන. ඇතිවෙනවා ඇතිවෙනසනෙන් නැති වෙන. නැතිවෙනසනෙන් ආය ඇති වෙන. අක්‍රියාවක් තියෙන. තර අනිත්‍ය ස්වභාවයක් තියෙන. දුක්ඛ ස්වභාවයක් තියෙන. එනකට ඕන විදිහට තියෙනවා නම් ඒසි කරන්න ඕනෙත් නැහැ. හීටර් හයි කරන්න ඕනෙත් නැහැ. ෆෑන් එකක් ඕනෙත් නැහැ. මොනවත් නැහැ. තමට ඕන විදිහට තියෙනවා. සැප ස්වභාවයෙන් තියෙනවා. නැහැ දුක්ඛ ස්වභාවයක් තියෙන. ඒ වෙලාවට ඒ තැනට ගියාම ඒ දේ හදා ගන්න වෙනවා. ඒ මහ වදයක් නෙවෙයි. මහ කරදරයක්. පීඩන ස්වභාවයක් තියෙන. නිරන්තරයෙන් පහස ලබන්න කියලා පීඩනයක් ඇති කරනවා නේ මනසට. සීත උෂ්ණ හොයන්න කියලා පීඩනයක් ඇති කරනවා. හැබැයි හේතුන්ගෙන් හදන්නේ. නිරන්තරයෙන් දෙවිලක් දෙනවා මනසට. ඒ පහස ලබන්න පහස ලබන්න. දෙවිලක් දෙනවා නේ. හැබැයි පෙරලනවා. විපරිණාමය. එහෙනම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. දුක්ඛ ස්වභාවය, රෝග ස්වභාවයක් තියෙනවා. රෝග කියන්නේ අපිට ඕන විදිහට සීතුෂ්ණ දෙක පවතිනවා නම් ලෙඩක් නැහැ එහෙනම්. එහෙනම් හොඳයි. අපිට ඕන විදිහට තියෙන්නේ තමන්ගේ නොවන්නක් කියන්නේ ඒක. නැසෙන දෙයක් කියන්නේ දැන් හැමදාම මෙහෙට රස්නේ තියෙනවද? හැමදාම මෙහෙට සීතල තියෙනවද? නෑ වෙනස් වෙන. ඇත්ත නැසෙන දේ. ශුන්‍ය උදය හිස්. මොකක්ද එකෙන් ගන්න තියෙන්නේ? ඔකේ ගත යුතු දෙයක් නෑ. අනාත්මයි. තමයි කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි පවතින්නේ. අනාත්ම ස්වභාවයක් තියෙන. ඒ දෙක නිසා උපදින සිත. කයයි පහසයි නිසා හටගන්න කයි විඥාන එක කියන්නේ කයි විඥාන පහස පිළිබඳව දැනගැනීමේ සිත එක චිතක්ෂණේ නාම ධර්මයක් වශයෙන් එන්නේ දෙකේම නැති දෙයක් ඉන්නේ කයෙත් නැහැ පහසෙත් නැහැ හැබැයි එනවා දෙක සම්බන්ධය තුළ හැදුව එකක් ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හදලා තියෙන්නේ හැබැයි ඒකට ආශ්‍රිත චිතක්ෂණේ අර 17න් එකයි ඇති වෙනසනේ නැති වෙනවා දෙ විඥානේ කයි විඥානේ එතන අනිතන කියන්නේ ඒක හරියට පහස ලබන්න බැරි වුණා නම් ඒ විඥානයේ සිත හරියාකාර උපදවා ගන්න බැරි වුණා නම් සිත ලෙඩ. සිත වේලාවට උෂ්ණේ හරියාකාරව ලබා ගන්න බැරි වුණා නම් උෂ්ණ වේලාවට සීත ස්වභාවය ලබා ගන්න බැරි වුණා නම් ඉතින් සිතේ අපහසුතාවයක් තියෙනවා. ඒක සිත ලෙඩ. ඒ තමයි එන විඥානයේ ප්‍රත්‍යයට අනුරූපයි. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. රෝග කිව්වේ තමට ඕන ආකාරයට පවතින්නේ නැති නිසා. එනනම් හරි. ලෙඩ වෙන්නේ. ඒතකොට තමන්ට එක ලබන්න බැරි වුණම සිත ලෙඩ. තමන්ගේ නොවන දෙයක් හැදීට. ඒ කාය විඥානය තමන්ගේ එකක් නෙමෙයි. කයයි පහසයි නිසා හදපු එකක්. ඒතකොට එක කොහමද තමන්ගේ වෙන්නේ? කයයි පහසයි නිසා නම් ඒ සිත ඇදී එක කොහමද තමන්ගේ වෙන්නේ? ඒ ධර්මතා දෙක නැත්තම් ඒක නැහැනේ. එහෙනම් එතකොට එහෙනම් තමනුත් නැහැ තමන්ගේ ඒ තමන්ගේ දෙයක් නෙමෙයි. තමන්ගේ කියලා කෙනෙක් ගත්ත ගමන් ආත්මයට වැටෙනවා. ඒක ආත්ම දිට්ඨි. ආත්ම දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨි. ආ. ඒක සක්කාය දිට්ඨි සෝවන්නත් නැහැ. ඒ තමයි ස්වභාවය. එනන් නැසෙනවා හටගන්න ස්නේ බින්දෙනවා ශුන්‍ය හිස් හිස් එහෙම දෙයක් නැහැනේ ලෝකේ අර ධර්මතා දෙකක එකතු වෙන්නේ හැදී ඒ සිත පැවතිච්ච එකද කලි නෑ නේ මේකක් තිබ්බේ නෑ ශරීරයේ පහසයි නිසානේ ඒක හැදුනේ කලින් එහෙම තිබ්බේ ගැටෙන්න කලිනුත් ඒ සිත තිබ්බා නම් ආ එහෙනම් යමක් තියෙනවා එහෙනම් ශුන්‍යතාවයට දාන්න බෑ දැන් ශුන්‍යයි කිව්වේ නෑ එහෙම එක හැබැයි හේතුන්ගේ හදන හදන සැනේ නැති වෙන්නේ. එතම ශුන්‍යයි. දරණාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ වස්සේ පවතන බෑ. හේතු ප්‍රත්‍යයෙන් හැදෙන. ඒ කරුණු තුන එකතු කර නිස්පර්ශේ. තින්න සංගති පස්සෝ. චිතේ ප්‍රභේදය. හටගන සැනේ බිඳෙන. ප්‍රත්‍යය. ඒකට කියන්නේ කාය සම්පස්ස.
ආයශය එක චිත්තක්ෂණේ. එක චිත්තක්ෂණේ ආයශය. එතකොට අන්න එතන අනිත්‍ය තියෙන. ස්පර්ශය අනිත්‍ය තියෙන එතන. දුක්ඛ ස්වභාවයක් තියෙන. සැප ස්වභාවයක් නෙමෙයි. ඒ දුක්ඛ ස්වභාවයක් තියෙනවා කියන්නේ හට ගන්න සරේ නැති වෙන හින්දා. ස්පර්ශයට රැඳෙන්නේ නැහැ. විඥාණයත් එක්ක හටගෙන ශණයෙන් වේදනාවට ප්‍රත්‍ය වෙලා යනිරුද්ධයි. චිතක්ෂණේ විඥාණයත් එක්ක හටගන්නේ. මේ තමයි කරුණු තුනේ එකතු ස්පර්ශය කියන්නේ. විඥාණයත් එක්ක හටගත්ත ශණයෙන් වේදනාවට ප්‍රත්‍යයි යනිරුද්ධයි. එතකොට දුක්ඛ ස්වභාවයන් නේද තියෙන්නේ. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. රෝග. හරියට ස්පර්ශය සිද්ධ වුනේ නැත්තම් සිත ලෙඩ. එතකොට රෝග. තමන්ගේ එකක් නෙමෙයි. නාම ධර්ම හා රූප ධර්ම. ශුන්‍ය උද්‍යා. ඊට කලින් එහෙම එකක් තිබ්බේ නෑ. අර ධර්මතා දෙක සම්බන්ධ වෙන්න කලින් කොහෙද තිබ්බේ? ස්පර්ශයක් කොහරි තිබ්බද? කාය සම්පස්. අර බාහිර සීත උෂ්ණ දෙක ශරීරේ ගැටෙන්න කලින් කොහෙද ස්පර්ශය තිබ්බේ? කොහොත් තිබෙන්නේ. එන ශුන්‍ය හිස්. එහෙම දෙයක් නැහැ. ඒතර අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් නෙමෙයි ප්‍රත්‍යයට අනුරූප. ඒ කියන්නේ පකාරු ස්පර්ශය හා ස්පර්ශය දෙන්නේ ඒ ප්‍රත්‍යයට අනුරූපව. ତରେ විඳීමේ සිත එක ප්‍රත්‍යයට අනුරූපයි. කාය සංපස්සජ වේදනා. ତରେ වේදනා දැන් ගන්න. ତରେ කාය සංපස්සජ වේදනා. නාම ධර්මය. ତොර නාම ධර්ම තුනයි විඥාන ස්පර්ශ හා වේදනා. නාම ධර්ම තුනයි. රූප ධර්ම දෙකයි. කය පහස. පුච්චරෙන්නේ සත් තේන මම මගේ මට රස්නේ මට සීතලයි මට රස්නේ දාගෙන තියෙන මනසට ඒතර හරි විදිහටද මනසට දාගෙන තින්නේ වැරදි විදිහට එහෙනම් අවිද්‍යාව හරි විදිහට දාගත්තොත් විද්‍යාව එතන නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න කාය සම්පස්සිත වේදනා වේදනාව කියන්නේ නාම ධර්මය. අර සිතත් එක්කම හට ගන්න ස්පර්ශය අට ගන්න ස්නේ විදීමට ප්‍රත්‍යයයි. හැබැයි එයාට රැඳෙන්න බෑ. එයා ස්නේ විදිනවා. ඒ වේදනාවට අවශ්‍ය චිත්තක්ෂණයක් නිසා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. ස්පර්ශය නැත්තම් හටගන්න බෑ. ඒතර ස්පර්ශ හේතුවක් ඵලය වේදනාව නැමැති සිතේ ප්‍රභේදයයි. හැබැයි රැඳෙන්න බෑ. යසනේ බිඳෙනවා. ආය තම අනිත්‍ය. ඒක චිත්තක්ෂණයෙන් ස්පර්ශය ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ ඇති වෙලා නැති වෙනවත් එක්ක වේදනාවට ප්‍රත්‍යයයි. වේදනාව ඇති වෙලා නැති වෙලා ඉවරයි. ආන්න එතන අනිත්‍ය තියෙන්නේ. චිත්තක්ෂණ තුනයි කිව්වේ ඒකයි. ඒකයි චිත්තක්ෂණ. අන්න අනිත්‍ය දකින්න. දුක් පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩනයක් ඇති කරන. නිරන්තරයෙන් විඳින්න විඳින්න කියන. ඒ විඳීමේ සිත හොයනව නේද නිරන්තරයෙන්. මනසට පීඩනයක් ඇති කරන. නාම ධර්ම තුනම හේතුන් ගන්නේ පිළිවෙලට. කාය සංපස්සජ වේදනා කියන. දර ප්‍රත්‍යයෙන් සකස් වෙන. හැබැයි සන්තාපය දෙවිල්ලක් තියෙනවා. දන මොකටද? ඒ විඳීමේ සිත හදන්න හදන්න හදන්න. විඳින්න විඳින්න විඳින්න. මනසට දෙවිල්ලක් දෙනවා. පෙරලන විපරිණාමය. වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒතර කය සම්බන්ධයි. කය සම්පස්සජ වේදනා නාම රූප දෙකයි. පහලක සලායතන. සලායතන පච්ච පස්ස පච්ච වේදනා. වේදනා පච්ච තණ්හා. තණ්හා පච්ච උපාදාන. උපාදාන පච්ච භව. භව පච්ච ජාති. ජාති පච්ච ජරා මරණ. දැන් ගිහින් හදන්නේ දුක් ගොඩක්. දුක් කඳක්. දුක්ඛ කඳ. දුක් කඳක් හදන්න. ඒව මේ තස්ස දුක්ඛ කඳ. සමුදය හොත. මේ දුක් කඳට හේතුව
නාම රූප දෙකේ ක්‍රියාවයි. නාම දෙක ක්‍රියාවයි. අයන දුකින් ඉවරයි. දුක් ඉවරයි. පුච්චරේ සම්බන්ධයෙන් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාවක්. නව සිද්ධ වෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්. එහෙනම් නිවන කියන්නේ නාම රූප දෙකේ ක්‍රියාව නැවතීමක්. පුජ්ජලෙන් නිවන් දකින්නේ. අපි ඒකට පුජ්ජලෙක් කාරුණ කරනවා. නේ පුජ්ජලෙන් නිවන් පුජ්ජලෙක් ඉන්නේ බෑ නිවන් දකින්න. නාම රූප දෙකක් ක්‍රියාවක් තියෙනවා. එහෙනම් ඒ ක්‍රියාව නැවතුනහම නිවුණා. කාය සම්පස්ය අනිත්‍ය දකින්න. දුක්ඛ ස්වභාවයද රෝග. එක හරියට ලබන්න බැරි වෙනවා නම් සිත ලෙඩ. තමන්ගේ එකක් නෙමෙයි. නාම රූප දෙකක ක්‍රියාවක්. නැසෙනව හටගත් ස්වභාවයෙන් බිඳිනවා. ශුන්‍යයි හිස්. මම කියන ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස්. මට අයිති කියන ස්වභාවයෙන් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස්. නিত্য ස්වභාවයෙන් හිස්. සැප ස්වභාවයෙන් හිස්. නැගච්ච ඉවරදිව දෙක ගන්නටි. අනාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ වස්සේ ප්‍රත්‍යයට අනුරූප ප්‍රත්‍ය. ඒ කියන්නේ කය කොහමද උපකාර කළේ? පහස කොහමද උපකාර කළේ? ඒ දෙක නිසා හදපු සිත කොහමද උපකාර කළේ? තුන් කරුණ එකතු ස්පර්ශය කොහමද උපකාර කළේ? ඒ අනුවයි විඳීමේ සිත. ඔක්කොම උපකාර කරන අනුවයි. උපකාරයට අනුවයි. ඒ සිත හැදී. ප්‍රත්‍යයට අනුරූපම නෙමෙයිද කියලා බලන්න. ආයක තානාත්මයි කියන්නේ. දැන් පැහැදිලි වෙන්න ඕනේ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදී. එකම ධර්මයයි නසන්න තියෙන්නේ, ඒ අවිද්‍යාවයි. එතකොට කොහොම දැනගත්තොත්, කොහොම දැකගත්තොත්ද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ? නිවැරදිව දැනගත්තු නිවැරදිව දැනගත්තු නිවැරදිව දැකගත්තු අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව උපදිනවා ඒ සඳහා එකම ධර්මයක් නසන්න තියෙනවා ඒ අවිද්‍යාවයි කොහොමද දැනගන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් Tamange නොවන්නක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් ශුන්‍ය උදයක් වශයෙන් අනාත්මසි බලන්නක හරිද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පිරිසිදු. ධාමත්ම නිර්මලයි. පිරිසිදු. පැහැදිලි. හැබැයි පරීක්ෂණය තුලින් තහවුරු කරගන්න ඕනේ. නැත්නම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කිව්වා. ඒතර නිවැරදිව දැකගන්න, නිවැරදිව දැනගන්න නම් පරීක්ෂණයක් කරන්න ඕනේ. සම්මර්ෂණය කරන්න ඕනේ විභාග කරන්න ඕනේ බෙදා වෙන්කොට බලන්න ඕනේ එතකොට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ අනිත් එක කියනවා මනස ස්ථිර පවතින ගන්න මනස එනවා අර වේදනා සංඥා සංස්කාර මත එනවා මනසක් විඳිනවා දැන් විඳින තැනට ආවනේ හැදුවනේ සිතක් බාහිර අධ්‍යාත්මිකයි බාහිර එකයි සම්බන්ධ කරලා සිතක් හැදුවා කරුණු තුන එකතු කර ස්පර්ශයන ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවා විඳින දේ හඳුනා ගන්න විඳින දේ හඳුනා ගන්න ඒකට කිව්වා සංඥා යන හඳුනා ගැනීම තුළ විනිශ්චයක් බෙදා බලනවා වෙන් කරනවා ආ හොඳයි ආ මේක නරකයි මේක හොඳයි මේක නරකයි සඤ්ඤාවෙන් ගත්තේ හඳුනාගන්නේ සඤ්ඤාවෙන් දැන්තර හොඳයි නරකයි කියනකොට විනිශ්චයට ගිහිල්ලා එතකොට යන විතර්කහ ਵਿਚාර කල්පනා කරන අශ්‍යා බලන කල්පනා කරන අශ්‍යා බලන කල්පනා කරන අශ්‍යා බලන රූපය ගත්ත අස රූප චක්ක සම්පස්සජා වේදනා විඳින දේ හඳුනාගත්ත මේක හොඳයි මේක නරකයි දැන් විතර්කයට යනවා විචාරයට යනවා අන්න මනස ওই ධර්මතා මතයි මනස තියෙන්නේ එහෙම නැත්නම් යට ඉන්න බෑ එයාව හදන්න ඕනේ අලුතෙන් එකක් එයාව අලුතෙන් හදා ගන්න ඕනේ කොහමද අලුතෙන් හදන්නේ
Iya saya rupiah ini saya hadu ikak. Dan kata kelima dan dapat segala tis. Karena sabda ini saya hadu ikak. Sota vinyani. Nasya gandhe ini saya hadu ikak. Gana vinyani. Jiwa vinyani. Kaya bahasa ini saya hadu ini kaya vinyani. Ah, itu kata dan. Alutnya nemeh dah hadu vinyani. Iba itu di tibat. Bahir tibat. Itu nih. Abhyantara tibbat ne ta chakku vinyane abhyantare tiinoda ehema ne asai rupaya nisa hadenne etawada da meka athule ne aye thamai sunne kiyanne his nathi deyak kethi deyak hadira ganne sitak tiyenawa kiyala sita kriyawa mata pawathinne meka vedana sanya sanskara thara vinischayata gihama vitarka vichariyata gihama sanskara hadanne ekena karma hadana Agar kita sampai di sana, santira, na wata, pena, jawan, atau daraman. Anak karma sit, anak karma sit teh dua. Anak pawatin deh akha dalah dunia. Karma mata pawatin ni, sita. Kita mah sangkar paccha vinyana. Tora karma mata inne karma udah sita di inne kakak. Karena belakang sita jauh apa pati. Oke, tama meter kal kiri. Etora istiro tine kad eta maya wak kiwi magic ekak meka magic maya wak ehem pidimo sita kiyala denna istiro hetungen hata ganne tora vartamane hetungen hata ganne citi pratisandhi galapanne hetungen ne kohada meka athule tiyena ekak ganne Enam manas sepaut ini vedana sanya sanskara kena dharmatavayan mata sanskara kena kode cetana kena matta-matta evil liberai karma kena matta-matta evil liberai a karma mata tamai paut ini karma tamai ato ne ato inde api hadena ni hadena 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 karma sit kode karma sit wisiname iti ini wato dano deng aku sal dolahai kama wacara maha kusal sit tatai rupa wacara kusal sit bahaya Aruh, wajib. Yang ini kan karena tahu bahin. Itu wahadan ni, me adhyatmi ka bahir me indrian muli ka karain. Indrian muli karain wahadan ni karma sit. Bahir arah mana yang dana? Itu rehina me vinyane nitya dan nitya, anitya. Dukai desa apa? Dukai. Eti mana sana? Neti. Ata kana sana? Bidin. Dukai. Rogya, hari itu meeting ini ke pawai tegar, ada berat demi, ne, sama gimana ini kak demi, itu prateng hatagan ini kak, nesen mah hatagan seni bidara citaksen ya, manusia, sunnya his, ini kak ne demi ketulai, enak his nih, sama gimana sih pawai tanda berprate tanu rupai hatani. Windi ni kohomada hadunagan ni kohomada yanu balawat ten ni kohomada yanu ai winyane kriyatmaka winne pavatinne bahira aramunu ekko rupaya karamunu karana sithin rupaya pilibandawa vibhaga karana ema natha sithavilla pilibandawa vibhaga karana vedana sanya sanskarya pilibandawa pariksha karana doka thama manasin karana aramunu Itu dhamma ramana kiyanne. Dhamma ramana kiyanne dhamma kiyanakota dekai karunu. Namancha rupancha. Vitadi dharmayan ne. Me visayama eka dekai dharmata dekai. Namancha rupancha. Ehenam e deken ekak tama ganne. Ekshana 17 namayata avashyaka chitakshana. Ethivana nethivena. Anicchayi. Dukai. Ethivana sene nethivena nisa dukai. Rogya, eh, hari itu kriyatma kevinnya itu sih itu lede. Aramun hari itu manusia itu aramun karena beri unut, lede. Mami loko kalpana aku hiti, yo make aila mage molu aul kara. Kila bayi no, kau hari aila kata agar hamu akar itu loko getal loko in, naga, emaknya no nih, entar. Enak lede, tamangge kak nemi, itu prating hatagan.
නැසෙනව හටගන්න සැනින් රූපයන් 17යි අරමුණු කලේ නාමයක් නැ එක චිත්තක්ෂණේ නැසෙන දේ ශුන්‍යයි අලින් එහෙම දෙන්නේ තමගේ වශයෙන් පවත්තන්න බෑ අනාත්මයි ප්‍රත්‍යයට අනුරූපයි හදන්නේ ඒ දෙක නිසා හදන සිත මනෝ විඥානේ චිත්තක්ෂණ තුළ ඉපද බින්දෙනවා එන එතන තියෙන අනිත්‍ය මනෝ විඥානේ එතන තියෙන දුක ඒ හට ගන්න ශරේ බින්දෙනවනේ මනෝ විඥානේ ආයි අර දෙකෙන් එකක් කර්මණු කරන්න වෙනුනේ ආයි සිත හදන්න එතන හට ගන්න ශරේ බින්දෙන්නේ එනවා එතන දුක හරියට මේ කර්මණු කළා ඒක හරියටම ආස්වාදයක් ලබන්න බැරි වුණා නම් මනස සිත ලෙඩ තමන්ගේ කද්දට කොට මරණ තමන්ගේ කන්නේ නෙමෙයි එනං නැසෙන දෙයක් ඒ එක චිත්තක්ෂණය තුළ නැසෙන ශුන්‍යයි එහෙම දෙයක් කලින් තිබෙන්නේ මනසයි අරමුණයි සම්බන්ධ වෙන්න කලින් එහෙම දෙයක් කොහොමද තිබෙන්නේ එකයි ශුන්‍යයි කියන්නේ හිස් කියන්නේ ඒකයි එහෙම දෙයක් නැහැ නැහැ කියන්නේ හිස්නේ ප්‍රත්‍යයට අනුරූපවයි හැදෙන්නේ අනාත්මයි මනෝ විඥාන මනෝ සම්පස්සේ මනස ප්‍රවේදයක් මනෝ සම්පස්ස කියන්නේ එක චිත්තක්ෂණයේ ආශ ඇතිවන ශනේ නැති වෙන හටගන ශනේ බිඳෙන එනං අනිත්‍යයි අනිත්‍ය නම් දුකයි ඒක හරියටම ලබන්න බැරි වුණා නම් ඒ ස්පර්ශේ එනං ලෙඩ දොර තමන්ගේ එකක් නෙමෙයි ඇයි ඊට කලින් එහෙම එකක් තිබ්බේ නැහැ තමන්ගේ එකක් නෙමෙයි ප්‍රත්‍යයට අනුරූපවයි හදන්නේ උපකාරයට අනුරූපමයි එනම් මදහිරවකම් නැසෙන දෙයක් මනෝ සම්පස්සේට ආශේක චිත්තක්ෂණය නැසෙනවා ශුන්‍යයි එහෙම දෙයක් කලින් තිබෙන්නේ නැහැ මනස බාහිර රූප දෙක නිසා සිත කරුණ තුන එකතු කළ ස්පර්ශයයි කලින් කොහෙද තිබෙන්නේ ස්පර්ශය අරමුණ ස්පර්ශ වෙන්න කලින් කොහෙවත් තිබෙන්නේ නැහැ නෑ එන සුන්නේ අනේ අනාත්මයි කියන්නේ ප්‍රත්‍යයට අනුරූපවයි තමගේ වශයෙන් පවත්න්න බෑ උපකාරයට අනුරූපවයි සකස් කරන්න එන අනාත්මයි මනෝ සම්පස්සේ වේදන චිතක්ෂණේ මනස ස්පර්ශය වේදන චිතක්ෂණ තුනයි මනසට ආයේ එයාට චිත්තක්ෂණේ චිත්තක්ෂණ හතරයි එතන නාම ධර්ම හතරයි රූප ධර්ම එකයි රූපයක් අරමුණු කළොත් නැත්තම් නාමයක් නම් අරමුණු කළේ අහම් ගතේ යම් සිතුවිල්ලක් නම් දෙකම නාම දෙක නිසා හදපු සිතත් නාම මනෝ විඥාන කර්ණ තුන එකතු කර ස්පර්ශ නාම මනෝ සම්පස්ස ජ වේදන එකත් නාම නාම ධර්ම පහයි එක්ක නාම ධර්ම හතරයි රූප ධර්ම එක නාම රූප දෙකක් තියෙනවා එතනයි අනිත්‍ය තියෙනවා එතනයි දුක්ඛ ස්වභාවය තියෙනවා එතනයි රෝග ස්වභාවය තියෙනවා තමන්ගේ එකක් නෙමෙයි හේතු ප්‍රත්‍යයට අනුව සිද්ධ වෙන සිද්ධාන්තයක් නැසෙනවා චිතක්ෂණ පහම ගත්තේ නාම ධර්ම නම් චිතක්ෂණ පහයි රූප ධර්මයන් නම් ගත්තේ රූපේට 17යි අනිත් නාම ධර්ම හතරටම චිතක්ෂණ හතරයි. කො පුච්චලේ කො සත්‍යේ කො කෙනේ? තමන් නැසෙන ශනයක් තුළ නැසෙන ශුන්‍ය හිස් කලින් එහෙම දෙයක් තිබෙන්නේ ප්‍රත්‍යයට අනුරූපය හදන්නේ. උපකාරයට අනුරූපය හදන්නේ. අනාත්මයි. පැහැදිලිද කියන්නේ? නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න කොහොමද දැනගන්නේ කොහොමද දැකගන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් තමන්ගේ නොවන දෙයක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් ශුන්‍ය වූ දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන් ඔය හත ඔය සත් ආකාරයට දකින්ද අවිද්‍යාව දුර වේ විද්‍යාව උපදී එකම ධර්මයන් නැසුවා ඒ අවිද්‍යාවයි
මේ විදිහට නොදකින තාක්කල් චන්ද්‍රාගේ අවසන් වෙන්නේ නැහැ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්න තාක්කල් චන්ද්‍රාගේ අවසන් කර්මය. නිවැරදිව දැනගත්තද නිවැරදිව දැකගත්තද මේ සත් ආකාරයෙන් අනිවාර්යෙන් චන්ද්‍රාගේ අයින් වෙනවා. තෘෂ්ණාව අයින් වෙනවා, ප්‍රිය ස්වභාවය අයින් වෙනවා, ආසාව ඇල්ම කැමැත්ත අයින් වෙනවා, බැඳීම අයින් වෙනවා. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. අද ධර්ම දේශනාව අවසන් කරා.